අයුබෝව අන අපි ඔබත් සමඟ කතා කරන්න බලාපොරොත්තු වන්නේ සත්කාර සපයන්නන් සඳහාවන පාඩම් මාලාබේ දෙවන ඒකකේ එහෙමත් නැත්තම් සත්කාර සපයන්නන් සඳහා මූලික විිය්හ විද්‍යාව හා කායක විද්‍යාව සම්බන්ධයෙන් වල ඒකක යටතේ එන තිස් එක්වන පාඩම සම්බන්ධවත්. ඒක යන්නේ මානව සමහිෙ දෙවනි කොටස සම්බන්ධවත් ඔබට මතක ඇති අපි පසුගිය පාඩම තුළින් කතා කරා මානව සම්හි වවුහය පිළිබඳව. එහිදී අපි සම ස්ථාර තුනකට වර්ගී කරණය කරක්. ඒ තමයි අපි චාර්මය චාර්මය සහ අදශ්චර්මය ලෙස. අපි මෙම කොටස තුළදී කතා කරන්න බලාපොත්තු වෙන්නේ මාටම සමයේ කෘත්‍යන් සම්බන්ධය. මෙම එකකේ අවසානයේදී ඔබට මහනව සම්හ කෘත්‍යන් මොනවාද සහ එම කෘත්‍යන් සම්බන්ධයෙන් ජැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. අපි මුලින්ම බලමු මානව සම ඉටුකරන වැදගත්ම කෘතයන් මොනවාද කියලා. ඔබට පේනව ඇති කෘත්‍යන් ප්‍රාශ්යක්ම ඉටු කරනවා. අපි අධ්‍යනයේ පහසව තකා මෙම කෘ්‍යන් කොටස් පහකට වර්ගී කරණය කරගත්තා. මුල්ම කෘතය විදිහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා කිරීම. අපේ සම කොහොමද ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා කරන්න. අපේ දෙවනි කෘතිය විදිහට කතා කරන්න බලාපොත්තුවෙන් ඔබත් සමග, දේහෝ උෂ්ණත්වය පාලනය කරන්න සම වැදගත් වෙන්නේ කොහොමද කියලා. තුම්වැනි කෘතය විදිහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම කොහොමද සංවේදී අවයවයක් ලෙස ක්‍රියාත්මක වෙන්න කියලා. එ වගේම තමයි මානව සමා විටමින්ඩී නිෂ්පාදනයක් සිදු කරනවා. ඒකයිත් අපේ මිනිස් සමය කෘතියක් විදිහටයි සලකනු ලබන්නේ. එ වගේම තමයි අවසානීද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මානව සම්ම කොහොමද බහිශ්‍රාවී ඉන්ද්‍රීයක් ලෙස ක්‍රියා කරන්න කියලා. අපි ඉදිරි කොටස් තුළින් මේ එක්ටෙ කෘතතියන් සම්බන්ධයෙන් ඉතාමත් ගැම්ඹුරින් අවබෝධයක් ලබා ගමු. මුලින්ම අපි කතා කරන්න බලාපොරොතුවන්නේ ආරක්ෂක ආවරණයක් විදිහට සම ක්‍රියාකරන්නේ කොමදි කියල්. ඔබට ගැටලුවක් පැනලගෙනව ඇති අපේ සම කොහොමද අපිට ආරක්ෂාවක් සපයන්නේ කියලා. ඔබට පේනවනං කොටස් තුනක් යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද අපේ සම ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා කරන්නේ කියලා. මුලින්ම ඔබට මත්තෙක් ඇති අපි විව්හය සම්බන්ධෙන් කතා කරන්නේ සමය. ට අපි කතා කරා සමෙහි මතු පිටිම පිහිටන ස්ථරය තමයි අපි චර්මය කියල කියන්න කියලා. මේ අපි චර්මයේ බාහිර සයිල ස්ථරය අපි වා අජීවී කියලා සහ ඒක නැවත නැවත අලුත් පෙමින් පවතිනව කියලා. මෙනි මේ කියන අපි චර්මය වූ බාහිර සයිල ස්තරය නිසා දේහෙන් පිටතට ජලය පිටවීයාම වලකින. එමගන්, දේහය වියලීමේ නාරක්‍ෂා කරගන්න පුළුවක්. හිතන්නොක ඔබගේ සේවා ලාබිය ගේ සම අධික ලෙස වියලෙනවා නම්. ඔබට සත්කාර සපයන්නෙක් විදිහට මොකක්ද කරන්න පුළුවන්. ඔහුට හෝ ඇයට ඉතාමත් හෝඳී ජලයපානය කරන්න උපදෙස් ලබා දෙන්න පුළුවන්. එ වගේම තමයි ඔබට මතෙක ඇති අපි කතා කරා අපි චර්මයේ, අභ්‍යන්ත්‍රම සෛලිස් තරේ තියෙනවා කියලා මෙලනින් කියන වරණකය. මෙ කියන මෙලනින් කියෙන වරණකය මකින් සූර්යා මගින් නිෂ්පාදනය වන අහිතකර යෝව කියරණ එහෙමත් නැත්තම් පාරචම්භූල කිරණවනින් දේහයා ආරක්ෂා කරනවා. එ වගේම තමයි ඔබට මතක ඇති චර්මය තුළ පෙහිටියා ග්‍රන්ති දෙකක්. ශ්‍රී ග්‍රන්ති හස්වේද ග්‍රන්ති කියන ඒ අතරින් ස්නේහ ශ්‍රාවී ග්‍රන්තිය තමයි මේ ආරක්ෂක ආවරණයක් ලෙස සම ක්‍රියාත්මක කිරීමට උපකාරී වෙන්නේ එතකොට මේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්තිවලින් නිපදවනව ශ්‍රාවයක් මෙන කියන ශ්‍රාවය ශුද්‍රජීවීන්ගෙන් සම ආරක්ෂා කර ගැනීමට බැදගත් වෙනවා මෙ අපි සභාවික යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වන යාන්ත්‍රනික ක්‍රමයක් පිදිහටයි හඳුනාගන්නු ලබන්නේ. අපි යමු? අපි ඊළඟට බලමු දේහෝෂ්ණත්වය පාලනය කිරීමට සම කොහොමද වැදගත් වෙන්න කියලා. බාහිර පරිසරය උෂ්ණත්වය දේහූෂ්ණත්වයට වඩා වැඩි වනහම ඔබට අතත් දෙකීමක් ඇති, ස්වේද ග්‍රන්තිනත්තාං දහඩිය නිෂ්පාදනය කරන ග්‍රන්තිවලින් වැඩිපුරම දහඩිය නිපදවල ශ්‍රාවය කරනවා එමගීන් දේහෝෂණත්වය ආරක්ෂා කරනවා එ වගේම තමයි බාහිර පරිසිරෝෂණත්වය දේහෝෂණත්වයට වඩා අඩෝ නහම මකද වෙන්නේ රුදිර කේෂනාලිකා හරහා සම මතුපිටට රුදිරය පැමිණීම අඩුකරනවත් සමගම තාපහානය බැලැක්වෙනවා එමගේින් දේහවෂ්ණත්වය ආරක්‍ෂා කරනවා වගේම දහඩිය එහෙමත් නැත්තාම් ස්වේදය නිපදවීම අඩු කරනවා. ඔබ අප හොඳින් දන්නා කරුණක්තාමයි මිනිසා කියන්නේ අච්චලතාපී ජීවියේ. ඒකයන්න බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් ස්වෙද්දි අපේ අභ්‍යන්තර පරිසර උෂ්ණත්වය වෙනස් නොවී පවත්වා ගැනීමට මිනිසාට පොළුවන්. ඒ. සිදුකරනු ලබන්නේ මෙන්න මේ කියන්න වූ ක්‍රියාවලිත එක්කෙහි එකතුව මගේ. අපි ඊළඟට බලමු සම කොහොමද සංවේදී අවයාවයක් ලෙස ක්‍රියා කරන්නේ කියලා ඔබට මත්තකනං අපි චර්මය කොටසේදී කියල දන්නා එහි තියන අභ්‍යන්තර වවහයක් තාමයි මෙන්න මේ කියන ස්නායු අන්ත කියල කියන්න එතකොට අපි කතාගරාස් නායු අන්තවලින් අපේ සම්මට පැමිණෙන විවිධ උත්තේජන ප්‍රතිග්‍රහණය කරනවා කියලා තකොට අපේ සමට ලැබෙන විවිධ උත්තේජන මොනවද අපිට කියන පුලුවන් පීඩනය ස්පර්ෂය උෂ්නත්වය වගේ අපේ සම්මට ලැබෙනවත් එක්කම මේ ස්නායෝ අන්තවලින් මේ උත්තේජන ප්‍රතිග්‍රහණය කිරීමක් සිදුකරනු ලබනවා. මෙහිදී විවිධාකාරවූ ස්නායු අන්තචර්මය තුළ පිහිටන. උදාහරණයක් විදිහට අපි හිතම අපේ සමට පීඩන උත්තේජයක් ලැබුණතින් පීඩන ප්‍රතිග්‍රහක ස්නායු අන්තමගින් තමයි මෙ පීඩනය කියන උත්තේජය ප්‍රතිග්‍රහණය කරගනු ලබන්නේ. එවගේ අපිහිතමකු ස්පර්ශය ගැන එතකොට මේ ස්පර්ෂ ප්‍රති ග්‍රාහක ස්නායු අන්තමගින් තමයි ස්පාර්ශයකයන උත්තේජය ප්‍රතිග්‍රහණය සිදුකරනු ලබන්නේ. එ වගේම තමයි ඔබට යම් පුද්ගලයකු කටුවකින් ඇන්නොත් ඔබට වේදනාවක් ඇතිමෙනු. තකොටේ වේදනාව කියන උත්තේජය ලබාගන්නේ වේදනා ප්‍රති ග්‍රාහක ස්නායු අන්තමගින්. එ වගේම තමයි ඔබට උෂ්ණත්වේ. උණුසුමඒවගේම සිසි ලස කියන උත්තේජ දැනෙන්නේ, මේ කියන්න වූ ස්නායු අන්ත මගේ ඊළඟට අපි බලමුුව පෙස් සම කොහොමද විටමින්ඩී නිෂ්පාදනය කරන්න දායක වෙන්න කියලා එතකොට හිෙරුවලියෙහි අඩංගු ශක්තියභාවිතයෙන් සමහිතියනු සුවිශේෂී සෛලවර්ගයක් අන්නේ සයිල තුළ තමයි විටමිින්ඩී නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ ඊළඟට අපේ ඔබත්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා සම කොහොමද බහිශ්්‍රාවී කාර්යක් සිදු කරන්න කියල්. ඔබට දෙයම් ගැටලුවක් පැන නගෙනව ඇති බහිශ්‍රාවය කියන්න කුමක්ද කියලා. අපේ පසුගිය පාඩම් තුළදී මෙෙන මේ කියන්න වූ බහිශ්්‍රාවී පද්ධතිය සම්බන්ධයෙන් කතාබහටලක් කරා එහි විූහයන් කෘත්‍යන් භහිශ්්‍රාවී පල මොනවද කියලා ඒ පාඩම තුළින් අපි කතා කරා, අනුව මෙම පාඩම තුළද අපි කතා කරන්නේ සම කොහොමද බහිශ්‍රාවී කාරයක් ඉටු කරන්න දායක වෙන්න කියලා එතකොට මේ ස්වේද ග්‍රන්ති ඔබට මතක ඇති චර්මයේ අභ්‍යන්තර් වියවහයේ තිබබනි ග්‍රන්ති දෙකක් ස්නේහ ශ්‍රාවී ග්‍රන්තිසා ස්වේද ග්‍රන්ති කියලා අන්න ඒකේ ස්වේදග්‍රන්ති මගින් තමයි ස්වේදය එහෙමත් ඇැත්තං අපි කෙනව දහඩිය ශ්‍රාවය කරනවා තකට ස්වේදේ එහෙමත්න තම් දහඩියේ අන්තර්ගත, බහිශ්්‍රාවී පලවිදිහට අපට ගන්න පුළුවන් යුරික්කම්ලය ජාලය ඇමෝනියම් ලාවන වගේ දේවල් බහිශ්‍රවී පලවිදිහට අපේ දහඩියේ අන්තර්ගත වෙනම කියලා අපට ගන්න පුළුවන්. තකොට ඔබගේ සේවා ලාබයාගේ දහඩිය අධික ලෙස දුගද නම්. ඒකයන්නේ සේවා ලාබයාගේ, වැඩිපුර ඇමෝනියම් යුරිකම්ලේ සහ යුරයා කියන ලාවන නිෂ්පාදනය වන ප්‍රමාණය වැඩී කියලයි අපට සලකන්න පුළුවන් වෙන්න. මේ හේතුව හින්ද තමයි අපි කියන්නේ සම භහිෂ්්‍රාවේ කාරයක් ඉටු කරනවා කියලා. ඒ අනුව අපි මෙම පාඩම තුළින් සාකච්ඡා කරා සමෙහි කෘත්‍යන් සම්බන්ධේ. කොට අපේ සමහිකෘතියන් ගණනාවක් යන කතා කරා ඔබට මතෙක ඇති සමාරක්ෂකාවරණයක් ලෙසක්‍රියා කිරීම, බිටමින්ඩී නිෂ්පාදනය කිරීම, බහිශ්‍රාවී කාර්යක් සිදු කිරීම සහ දෙහෝෂ්ණත්ව යාමනය කිරීමටත් සමදායක වුණා. එතකොට ඔබට හිතන ඇති සම කියන්නේ කොත්තරම් වැදගත් ඉන්ද්‍රීයක්ක්ද කියලා. කට මේ අපේ වටින සම අපි සෞඛ්‍ය සම්පාර්නව රැක ගැනීම වැදගත්තුවෙනවා එතකොට ඔබට ඔබගේ සේවා ලාභයාට ඔහුගේ සම සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට ලබා දෙන්න පුළුවන් උපදෙස් මොනවා. එතකොට සත්කාර සපයන්නේෙක් පවිදිහට ඔබට ඔබගේ සේවාල් ලාබයාගේ සම නිරෝගීම පවත්වා ගන්න නාම් ඔබට උපදිෙස් මාලාවා කඔබකි සේවල් ලාබයාට ලබා දෙන්න පුළුවන්. ඒ අතර වැදගන්න උපදේශය විදිහට ඔබට ලබා දෙන්න පුළුවන් ඔහෝ ඇගේ පෝෂණය. එතකොට ඔබට උපදිෙස් දෙන්න පුළුවන් විටමින් A සහE බෞුලවාඩංගු ආහාර ඔහුගේ පෝෂණයට එකතු කරගන්න කියලා. ඊට අමතරව, වැඩිපුර ජලේපානය කරන්න. ජලේට අමතර අපි කරවා ෆලයිස් කියලා තොට වැඩිපුර ෆලයිස් ප්‍රමාණයක් ගන්න කියලාත් ඔබට උපදෙස් දෙන්න පුළුවන්.ඒ වගේම තමයි ඔබගේ සේවාල්ලා බියා දුම්පානය කරන්නෙක් නම් මං ගියපාඩමතුලින් කතා කරා ඔබට මට කඇති. දුම්පානී කරන්නන්ගේ රුදිර කේෂනාලිකා පටවීමත් සමගම සමට ලැබෙන ෘුදිර ප්‍රමාණය පෝෂපධාර්ථ ප්‍රමාණය සහ ඔක්සිජන් ප්‍රමාණය අවම වෙනවා. එතකොට සම ප්‍රත්‍යස්ථතාවෙන් අඩු වෙලා සම රැලි වැටෙන්න පටන් ගන්නම්. එතකොට ඔබට ඔබගේ සේවා ලාභිය අට උපදෙස් දෙන්න පුළුවන් ඔහු හෝ ඇ දුම්පානී කරන්නෙක් නම් දුම්පානයෙන් වැලකී සිටින්න කියලා. ඊට අමතරව සම හොඳින් පිරිසිදුව තබා ගන්න කියලත් කියන්න පුළුවන්. ඊට අමතරව තවත් දෙයක් ඔබට ලබා දෙන්න පුළුවන්. ඒ තමයි සබන්වර්ගයක් තෝරාගැනීමේදී මුරුදු සබන් වර්ගයක් තෝරාගන්න කියලා. මං හිතනවා මේ පාඩම තුළින් ඔබට මානව සම සම්බන්ධය නිතාමත් හොඳ අවබෝධයක් ලබාගන්නට හැකිවනා කියලා. අපි ඉදිරි පාඩම තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අස්තිහා මාංශපේෂී පද්ධතිය සම්බන්ධවයි. ඉදිරි පාඩම්බලදීත් අපත් සමඟරැඩී සිටින්න කියලා අපි ඔබට ආරාධනා කර සිටිනවා. මේ රතකත් පාඩම් බලන්න! දැන්ම DP educationන් Skill for Life YouTubeු නාිකව සස්ක්‍රයිබ් කරන්න. අලතන්ීඩියෝස් බලන්න මෙල් පත්නකතු ලතියා ගන්න. ජීවිතේජයකන්නා. DP Education Skills for Life.